අනිවාර්යෙන්ම මේදී දකින්න. දැන් මම දැක්කා රටවල් කීපයක් මේ ආසියාවේ දැන් විදේශ ශ්‍රමිකයන් කොටිම කියනවා ශ්‍රමික කතාවක් නෙමෙයි මේ මම යන්නේ කෙලිම වහල් කමටනේ යන්නේ මේ අපේ අම්මලා දරුවෝ දාලා යනවා ඊළඟට තාත්තලා වෙන වැඩ කරනවා එවන සල්ලි ටිකෙන් වෙන වෙන ජරා වැඩ කරනවා අති දුෂ්කර මම දන්නවා ගුවන්තොට පොලේ කොච්චර මාසයකට කීප පාරක් එනවද මේ තම මල සිරුර එනවාද කියලා අපේ අම්මලා කියලා එහෙ දෙන්න රටක් හැටියට මේ රට කිසි වගකීමක් නෑ මේකේ හරියට අර ෆිනෑන්ස් කම්පනි වල ඔබ සල්ලි දානවා වගේ මහා බැංකුවේ වාල් ගහලා තියෙන සර්ටිෆිකට් එකක් හැබැයි ඔබ සල්ලි දාලා කරදුනම් මහා බැංකුව පැත්ත පළාත බලන්නේ ඒ වගේම තමයි අපි ශ්‍රමිකයෝ ඔය මැද පෙර දෙකට යන එක සම්පූර්ණයෙන්ම රජයක් හැටියට ඒක අනුග්‍රහය නොදැක්විය යුතු ඒ වහාම ජනතාව උනන්දු නොකළ යුතු දෙයක් ඒක අවලංගු කරන්න තමයි නාගානන්දික ක්‍රමවේදය නම් මොකද අදහස් කරන පළාත් 9ටම දැන් මේක යාපනයේදී දැක්ක දෙයක් ඕන්ඩ් එක ලොකුවට ඔහු පිළිගත්තා ඒ කියන්නේ වෘත්තීය පුහුණු කරන වෘත්තීය එක එක වෘත්තීය පුහුණු කරන වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලා ඔය කියන්නේ සෑම වෘත්තිකේ මම ලෝක අහගෙන ඉන්නේ මහත්තයා වැඩක් නැද්ද කියලා ඉන්නේ මේසන් කෙනෙක් එහෙම නැත්නම් ප්ලම්බර් කෙනෙක් කියන්නේ පයිප් වැඩ කරන කෙනෙක් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් විදුලි කාර්මිකයෙක් එහෙම නැත්නම් ටයිල් අල්ලන කෙනෙක් එහෙම නැත්නම් මෝටර් මෙකැනික් කෙනෙක් මේ රටවල් වල තියෙන මහා පහත්කට සලකන වැඩ පිළිලක් එහෙම වෙන්න බෑ ලෝකේ දියුණු රටවල් වල AI ඉංජිනේර් ඩොක්ටර් ලේබර් එක පුතේ වායක මේසේ වාඩිලා කන්න පුළුවන් අපි මහ ලොකු සමාජවාදී කරන රටවල් වල නෙමෙයි ඒකින්දා මේ රටේ තියෙන්න ඕන දේ තමයි සෑම වෘත්තියක්ම පිළිගන්න ඕන එක සමානව පිළිගන්න ඕනේ රජයට පුළුවන් වෙන්න ඕන ඒ වෘත්තිකීන්ට ඒ ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් රාජ්‍ය ආදායමෙන් උන්ට සහනයක් ලබා දෙන්න. එහෙම තමයි යුරෝපීය ක්‍රියාත්මක වන්නේ. ෆැමිලි ටැක්ස් ක්‍රෙඩිට් කියලා එකක් දෙනවා. වර්කින් ටැක්ස් ක්‍රෙඩිට් කියලා දෙනවා. තමන්ගේ පවුල පවත්වාගෙන යන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්න. කොහොමද ඒක කරන්න පුළුවන්? රාජ්‍ය ආදායමට කාටවත් අත ගන්න බෑ. ආයමේ ඉන්ලන්ඩ් රෙවෙනියු එකට කස්ටම්ස් එකට ආයබදු දෙපාම සුරාබදු දෙපාර්තමේන්තු කිසිම දේශපාලන විෂය අත දාන්න බෑ. ඒකෙන්ද ඒ වගේ ලැබෙන ආදායම දෙගුණයක් කරන්න අදහස් කරනවා සත්ත පහකට බදු වැඩි නොකර. ඒක තමයි ඒ වගේම බදු ප්‍රතිශතය දැන් තියෙන 120ද 25ද ඒක සමහරට 135 40 දක්වා වැඩි වෙන්න පුළුවන්. මොකද ආදායම බෙදී යාමේ විෂමතාවය වහාම අඩු කරන්න ඕනේ. ඒක කරන්න මේ අන්තිම දුගී දුපත් පුරවැසියාගෙන් දඬනයක් වගේට බෙල්ල හිර කරලා බදුවන්නේ නෙමෙයි ප්‍රතිපත්තිය වෙන්නේ. ඔබ දන්නේ නැතුව ඇති ඔබ ගන්න අල්ල පිටි සීනි හාල් වලට රජය ආනෑන එක නවත්තාවේදී මොන තරම් බදු පටවලා තියෙනවද ඔබ දන්නේ නැහැ. ඒව තමයි සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. ඒකෙන් හින්දා ඔය ශ්‍රමිකයන් පිළිබඳ ප්‍රශ්නේ රටේ වැඩ කරන කම්කරුවා පිළිබඳ ප්‍රශ්නය කියන්නේ පැහැදිලිව කියන්නේ ඒකට පැහැදිලි වැඩ පිළිවිලක් තියෙනවා මේ රට වෙන තැනකට යන විදිහට රට වේගෙන් ඉදිරියට යන පිළිවිලට කරන්න නම් රාජ්‍ය තන්ත්‍රේ බාරගන්න බුද්ධලයාගේ තියෙන්න ඕනේ ඒ පාරිශුද්ධත්වයේ තියෙන මංකොල්ලේ සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ එතකොට ගොඩක් දේවල් කරන්න පුළුවන්